Namo tassa bhagavato arahato sammā sambuddhassa. Avasarai pinna swaminvahanse namo buddhaya namo buddhaya pinna swaminvahanse samagin tisatakku bodhipashika dharma gena api apage bhagathunvahanse wadala මූලික සම්බුද්ධ දේශනා ඇසුරු කරගෙන සාකච්ඡා කළේ පින්න ස්වාමීන් වහන්සේ අපේ සතර සතිපට්ඨානය ගැන බොහෝසෙයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම සතර සම්මප්පදාන වීරිය ගැනත් සතර ඉර්ධිපාද ගැනත් සාකච්ඡා කළා. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ සමගින් ඉන්ද්‍රිය ධර්ම ගැන ඉන්ද්‍රිය සංයුක්තයේ දේශනා උපුටා දක්වමින් කතා කළේ. පින ස්වාමීන් වහන්ස ඉන්නනතුරු අපට කතා කරන්න තියෙනවා පංච බල ගැන, සප්ත බොජ්ජංග ගැන, ආරෂ්ඨාංග මාර්ගය ගැන. පංච බල ගැන සම්මස කතා කරද්දී අපට බුදු දේශනා වලින් මුණ ගැහෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම බල බවට පත් වෙන බවට භාගතුන් වහන්සේ වදාළ දේශනා. ඉතින් මේ සප්ත බොජ්ජංග ගැන ස්වාමීන් වහන්සේ සමගින් කතා බස් කරන්න සාකච්ඡා කරන්න කලින් අවසරය පින්නස් වහන්සේ දැනගන්න කැමති බුදුරජාණන් වහන්සේ කොහොමද මේ පංච ඉන්ද්‍රියම පංච බල බවට පත් වෙලා බෝධිපාක්ෂ ධර්ම වශයෙන් දියුණුවට පත් වෙලා ධර්මාවබෝධයට උපකාර වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය සංයුත්තේ මොන සූත්‍ර දේශනාවෙද ඒ විදිහට දේශනා කළේ ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය වෙන ස්වාමීන් වහන්සේ අවසරයි පින්න ස්වාමීන් වහන්සේ මතක් කරපු ආකාරයට අපි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරන මේ සොඳුරු නිවන් මඟ වැඩසටහනේදී අපි සතර සතිපට්ඨානය ගැන කතා කළා. සතිපට්ඨාන සංයුක්තිය බුද්ධ දේශනා ඇසුරි. ඒ වගේම සතර සම්මප්පාදහන වීර්ය ගැන අපි සූත්‍ර පිටකයේ පුරා බුද්ධ දේශනා ඇසුරු කරගෙන කතා කළා. ඒ වගේම සතර ඉර්ධිපාද ගැන ඉර්ධිපාද සංයුක්තියේ උතුම් බුද්ධ දේශනා ඇසුරු කරගෙන අපි කතා කළා. ඒ වගේම අපි පංච ඉන්ද්‍රිය ගැන ඉන්ද්‍රිය සංයුක්තිය උතුම් දේශනා මුල් කරගෙන අපි කතා කළා. ඉතින් මේ පංච බල ගැන බල සංයුක්තයක්ම පින්නස් ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංයුක්තයෙන් අනතුරුව තියෙනවා. එහෙමයි. ඒ බුද්ධ දේශනා ගොඩාක් ඉන්ද්‍රිය සංයුක්තයේ දේශනා හා අනුගත වෙනවා කියලා පේයල් වශයෙන් තමයි බොහෝ වශයෙන් තියෙන්නේ. පාචීන නින්නාදී වශයෙන් ගංගා පේයල් ආදී වශයෙන් සූත්‍ර දේශනා අන්තර්ගත වෙනවා. ඉතින් අපි ඉන්ද්‍රිය ධර්මයන් ගැන ඉන්ද්‍රිය සංයුක්තයේ උතුම් බුද්ධ දේශනා ඇසුරින් අපි දැනගත්තා, අපි කතා කළා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ අපි දැනගත්තා. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අපට ධර්ම මාර්ගය අපි පුරුදු කරද්දී අපට ඉන්ද්‍රිය වශයෙන් අපිට මේ ජීවිතය ගත කරන්න, අපට මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න ඇස අපට ඉන්ද්‍රියක් විදිහට උපකාර වෙනවා. කන අපිට ශ්‍රවණයේදී අපට මේ ශ්‍රවණ කටයුත්ත කරන්න උපකාර වෙනවා. ඒ වගේම නාසය ගන්ධ සුවඳ දැන ගැනීමේදී අපට උපකාර වෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වයේ ඉන්ද්‍රියක් විදිහට. ඊළඟට දිව අපට රස දැන ගැනීමේදී ඉන්ද්‍රියක් වශයෙන් උපකාර වෙනවා. ඊළඟට කය පහස දැන ගැනීමේදී ඉන්ද්‍රියක් වශයෙන් අපට උපකාරී වෙනවා. ඒ වගේම මනසත් අපට අරමුණු දැන ගැනීමේදී ඉන්ද්‍රියක් වශයෙන් උපකාර වෙනවා. ඒක අපේ බලපෑමකින් තොරව ඒක සොයන් ව සිදුවෙන ක්‍රියාකාරීත්වයක් අපට මේ ලෝකයේ සමග සම්බන්ධ වෙන්නේ. මේ ඇහැ කය නාසේදී කය මනස කියන සේකේවි. අන්න ඒ වගේ අපිට මේ ධර්ම මාර්ගයේදී ඉන්ද්‍රිය විදිහට අපේ ජීවිතයත් එක්කම බද්ධ වෙන. එහෙමයි. කාරණා පහක් බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්න අපිට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න. ධර්ම මාර්ගය තුල අකුසලයේ බැහැර කරලා කුසලයේ දියුණු කරගන්න අපිට. අපි තුල අර ඇස කන නාසය දිව කය මනස අපිට මේ බාහිර ලෝකයත් එක්කම සම්බන්ධ වීමේදී අපිට මේ ජීවිතය ගත කිරීමේදී උපකාර වෙන්නේ යම්සේද? ඒ විදිහට මේ ධර්ම මාර්ගයේදී අකුසලයේ ප්‍රහාණය කරලා කුසලයේ දියුණු කරගන්න අපට නිවන් අවබෝධ කරගන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පිහිට උපකාර වෙන බව බුදුරජාන් වහන්සේ වදාළා. ඉතින් මේ බුදු ඉන්ද්‍රිය ධර්ම පහක් අපි දැනගත්තා.
ඒ තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. විරි ඉන්ද්‍රිය. එහෙමයි. සති ඉන්ද්‍රිය. ඊළඟට සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය. එහෙමයි. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්මම ශ්‍රාවකයා දියුණු කරගෙන යද්දී මේවම තමයි බල ධර්ම බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. ඉන්ද්‍රිය ධර්මම බල බවට පත් වෙනවා. ඒ කියන්නේ බල කියලා කිව්වහම දැන් අපිට වාහනයක් ධාවනය කරන්න එකට ඉන්ධන බලය ඕනනේ. ඊළඟට සමහරට විදුලි බලයෙන් ධාවනය වෙන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. එහෙමයි. ඒ විදිහට මේ ඒ සඳහා ඒ යන්ත්‍ර සූත්‍ර වලට අපේ ගෙවල් වල තියෙන යම් යම් උපකරණ වලට විදුලිය ආදී බලය, ඉන්ධන බලය, විදුලි බලය, තාප බලය ආදී බලයන් උපකාර වෙලා ඒව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අපිට මේ ධර්ම මාර්ගයේදී අකුසලයේ බැහැර කරලා කුසලයේ දියුණු කරගන්න උපකාර වෙන බලයන් විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මම අපට තවදුරටත් උපකාර වෙන බව දේශනා කරනවා. ඒ කියන්නේ සම්මන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහම බල වශයෙන් ධර්ම මාර්ගයේ දියුණුවට උපකාර වෙනවා. උපකාර වෙනවා. එහෙමයි. එතකොට මේ ගැන බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම බවට පත් වෙනවා කියලා පැහැදිලි කරන දේශනාවක් වෙනවා ස්වාමීන් වහන්සේ අපිට ඉන්ද්‍රිය සංයුක්තිය අපි කලිනුත් සිහිපත් කළා. කතා කළා සාකේත සූත්‍රය නමින් මුණ ගැහෙනවා. සාකේත සූත්‍රය. සාකේත සූත්‍රය. ඉතින් මේකට සාකේත කියලා නම වැටුනේ බුදුරජාණන් වහන්සේ සාකේත නුවර අංජන වනේ මිගදායේ මිගදායේ කිව්වහම මුවන් සඳහා අභය දානය දුන්නේ මුව වනේ වැඩ වාසය කරද්දී වික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දා අසා සිටියා අත්තිනුකෝ භික්කවේ පරියායු. මහන්නේ ක්‍රමයක් තියෙනවද පරියායක්? යම් පරියායන් ආගම්ම යානි පංචේන්ද්‍රියානි තානි පංච බලානි හොಂತಿ. යම් ක්‍රමයක් යම් පරියායක් තියෙනවද මේ පංච ඉන්ද්‍රියම පංච බල බවට පත් වෙන. යානි පංච බලානි තාන පංච ඉන්ද්‍රිය. ඒ වගේම පංච බලම පංච ඉන්ද්‍රිය බවට පත් වෙන. එහෙමයි. පංච ඉන්ද්‍රියම පංච බල බවට පත් වෙන, පංච බලම පංච ඉන්ද්‍රිය බවට පත් වෙන ක්‍රමයක් පරයායක් මහණනි තියෙනවද කියලා ස්වාමීන් වහන්සේලාගෙන් අසා සිටියා. ඒ ක්‍රමයක් එක් ක්‍රමයක්. ඒ ක්‍රමයක් පරයායක් ඕ. එතකොට ස්වාමීන් වහන්සේලා කපාට මේකට පිළිතුරු දුන්නේ බුදුරජාණන් වහන්සේටම ආරාධනා කළා. භගවන් මූලකානෝ බන්ති, භගවන් මූලකානෝ බන්තේ ධම්මා. ස්වාමීනි මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ, භාග්‍යතුන් වහන්සේ නේතෘ කරගෙන නායක කරගෙනයි තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේටම මේ උතුම් ධර්ම කාරණේ අර්ථය වැටහෙන සේක්වා බුදුරජාණන් වහන්සේ කියලා දෙනකොට අපි මේ විදිහට මේක දරා ගන්නම් කියලා භාග්‍යතුන් වහන්සේටම ආරාධනා කළා මේ උතුම් ධර්මයේ විග්‍රහ කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ හොඳයි මහණෙනි කියලා මේක පැහැදිලි කරලා දුන්න මහා කරුණාවෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වෙලාවේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ පරියායු. යම් පරියායන් ආගම්ම යානි පංචේන්ද්‍රියානි තානි පංච බලානි හොಂತಿ. මහණෙනි ක්‍රමයක් තියෙනවා මේ පංච ඉන්ද්‍රියම පංච බල බවට පත් වෙන. ඒ වගේම මේ පංච බලයන්ම පංච ඉන්ද්‍රිය බවට පත් වෙන ක්‍රමයක්, පරයායක්, දහම් ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ දහම් ක්‍රමය? මොකද්ද මේ දහම් පරයාය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ යම් භික්කවේ සද්ධේන්ද්‍රයන් තන් සද්ධා බල. මහන්නේ යම් සද්ධා ඉන්ද්‍රියක් තියෙනවද ඒකම සද්ධා බලයේ බවට පත් වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්ද්‍රිය ධර්ම කතා කරද්දී සද්ධා ඉන්ද්‍රිය කියන්නේ කොමක්ද කියලා දැනගත්තා නේ සන්නහ. එහෙමයි. සද්ධා ඉන්ද්‍රිය තමයි සද්ධාති තථාගතස්ස බෝධි. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ ශ්‍රද්ධාවෙන් අදහා ගැනීම. කොහොමද ඒ බුදුරජාණන් වහන්සේ අරහං නිකෙලෙස් ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, සම්මා සම්බුද්දයි, විද්‍යාචර්ණ සම්පන්නයි, උන්වහන්සේ අසිරිමත් ඥානයන් ගෙනුත් පිවිතුරු හැසිරීමකින් යුක්ත වුණා, සුගතයි, සුන්දර වූ අමා මහ නිවන අවබෝධ කරගත්තා, ලෝකවිදු ලෝකයන් අවබෝධ කරගත්තා, අනුත්තර වූ පුරුෂ ධම්ම සාරති අකීකරු දෙව් මිනිසුන් දමනය කළා, ඊළඟට සත්තා දේව මනුස්සානං දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ, බුද්ධ අවබෝධ කරපු ධර්මය අන් අයටත් මහා කරුණාවෙන් කියලා දුන්නා, මේ අසිරිමත් සම්බුද්ධ ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්තයි. මෙන්න මේ විදිහට සම්බුදු ගුණ අදහාගත්තු පැහැදීමක්
අරශාවකයට ඇතිවීම ඇතිකර ගැනීම සද්ධාති තථාගතස්ස බෝධි. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම සද්ධාවයි කියලා, ශ්‍රද්ධා ඉන්ද්‍රියයි කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් බුදු දේශනාවේදී ශ්‍රද්ධාව හැටියට තෝරලා දෙනවා. මුලින්ම ශ්‍රාවකයා තුළ සීක බලයක් විදිහට මේ ශ්‍රද්ධාව ඇති වෙනවා නේ. සාන සීක් වෙන ශ්‍රාවකයා තුළ බලයක් විදිහට ඇති වෙනවා. ඉතින් ඒක තවදුරටත් ශ්‍රාවකයා දියුණු කරද්දී ශ්‍රද්ධාව ඒක ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. එතකොට මේ දේශනාවේදී සඳහන් වෙනවා මේ ශ්‍රද්ධා ඉන්ද්‍රියම ශ්‍රද්ධා බලයේ බවට පත් වෙනවා. අර ශ්‍රාවකයාට ධර්ම මාර්ගයේදී බලයක් බවට පත් වෙනවා. තමන්ට අකුසලයේ දුරු කරන්න, කුසලයේ දියුණු කරගෙන මේ ධර්මයේ තුල දියුණුවටපත් වෙන, අභිවෘද්ධියටපත් වෙන, එයාට ඒක බලයක් විදිහට උපකාර වෙනවා. යම් භික්කවේ සද්දේන්ද්‍රයන් තන් සද්ධා බලං. ශ්‍රද්ධා. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම අකුසල් බැහැර කරන්න, කුසල් උදවා ගන්න බලයක් බවටපත් වෙනවා කියන එක. ඒ ඉන්ද්‍රියම සද්ධා බලයේ බවටපත් වෙනවා. එහෙමයි සනා. ඊළඟට යං විරිය බලං තං විරේන්ද්‍රියං. ඔව්. ඊට කලින් බුදුරජාණන් වහන්සේ වදාරනවා යං යම් භික්කවේ සද්දේන්ද්‍රියං තං සද්ධා බලං යං සද්ධා බලං තං සද්දේන්ද්‍රියං. සද්ධා ඉන්ද්‍රියම සද්ධා බලය වෙනවා. යං සද්ධා බලං තං සද්දේන්ද්‍රියං. සද්ධා බලයම ඊට පස්සේ සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඒක තේරුම් ගන්න ලස්සන උපමාවක් අවසානට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේක. එකිනෙකට දැන් ඉන්ද්‍රියම බලයේ බවට පත් වෙනවා. බලය ඊට පස්සේ බලයම ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඊට පස්සේ විස්තර කරනවා මේ විරේන්ද්‍රිය යම් විරේන්ද්‍රියන් තන් විරිය බලං. ඒ විරේ ඉන්ද්‍රියක් ඇද්ද ඒකම විරේ බලය වෙනවා. යම් විරිය බලං තන් විරේන්ද්‍රිය. විරේ නමු බලයක් ඇද්ද ඒකම විරේ ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට විරේ ඉන්ද්‍රිය කියලා අපි බුද්ධ දේශනාවේදී අපි ඉන්ද්‍රිය සංයුක්ත දේශන ඇසුරනොත් දැනගත්තා. විරේ ඉන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ දැන් සද්ධා ඉන්ද්‍රිය කොතනද දැක්ක යුත්තේ කියලා අර දට්ඨබ්බ සූත්‍රය අපිට මොන ගැහුණා නේද? සද්ධා ඉන්ද්‍රිය දැක්ක යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළේ සෝතාපට්ටි අංග තුල. සෝතාපට්ටි අංග කිව්වහම බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීම, ධර්මයේ ගැන නොසෙල්ලෙන පැහැදීම, සංඝයා ගැන නොසෙල්ලෙන පැහැදීම, ඊළඟට ආර්යකාන්ත සීලය කියන මේ සතර සෝතාපට්ටි අංග තුලයි මේ ශ්‍රද්ධාව දැක්ක යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට මේ විරිය ඉන්ද්‍රිය දැක්ක යුත්තේ සතර සම්මප්පාදහන වීරිය තුලයි කියලා දේශනා කරනවා. එතකොට විරේන්ද්‍රිය කියලා කියන්නේ සතර සම්මප්පාදහන වීරිය. එහෙමයි. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. නූපන්නා වූ පාපී අකුසල ධර්මයන් නූපද වීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපදවා ගැනීම. ඊට පස්සේ වායමති වෑයම් කිරීම, විරියං ආරභති වීරිය ආරම්භ කිරීම, චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කරගැනීම සඳහා වෙහෙස මහන්සි වීම. ඊළඟට උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපදවා ගැනීම, වායමති වෑයම් කිරීම, ඊළඟට විරියං ආරභති වීරිය ආරම්භ කිරීම, චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කරගැනීම සඳහා වෙහෙස මහන්සි වීම. ඊළඟට අනුපන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය. නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීමට චන්දං ජනේති කැමැත්ත උපදවා ගැනීම, වායමති වෑයම් කිරීම, විරියං ආරභති වීරිය ආරම්භ කිරීම, චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කරගැනීම සඳහා වෙහෙස මහන්සි වීම. එහෙමයි. ඊළඟට උපන්නානම් කුසලානම් ධම්මානම් ඨිතිය. උපන්නා වූ කුසල ධර්මයන් පවත්වා ගැනීම පිණිස අසම්මෝසාය නුමුලා මුලා නොවීම පිණිස අසම්මෝසාය ඊට පස්සේ බිහියෝ භාවාය වැඩ වඩා වර්ධනය කරගන්න, වේපුල්ලාය විපුල බවට පත් කරගන්න, භාවනාය පාරිපූර්ණ භාවනාවෙන් පූර්ණත්වයට පත් කරගන්න චන්දං ජනේතිකටත් කැමැත්ත ඇති කර ගැනීම, වායමති වෑයම් කිරීම, විරියං ආරභති වීරිය ආරම්භ කිරීම, චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කරගෙන ඒ සඳහා වෙහෙස මහන්සි වීම. අන්වේ සතර සම්මය ප්‍රධාන වීරිය තමයි බුදුරජාණන් වහන්සේ විරේ ඉන්ද්‍රිය කියලා ඒ තුලයි දැක්ක යුත්තේ කියලා දේශනා කරනවා. ඊළඟට අපිට මේ වීරිය ගැන බුදුරජාණන් වහන්සේ බොහෝ විට බුදු දේශනාවේ දැන් මේ වීරිය ඉන්ද්‍රිය සංයුක්තෙත් අපිට මුණ ගැහුණා. කොහොමද වීරිය වාසය කරන්නේ, වීරිය ඉන්ද්‍රිය ඇති කරන්නේ? භික්ෂුව ආරද්ධ වීරියෝ විහෙරති. ආරද්ධ වීරියෙන් වාසය කරනවා. පටන් ගත්ත වීරිය. ඔව්.
අකුසලානං ධම්මාන පහනාය. අකුසල ධර්මයන් ප්‍රහාණයට කුසලානං ධම්මාන උපසම්පදාය. කුසල් දහම් උපදවා ගැනීමට ඊට පස්සේ තාම වූ දැඩි වූ පරාක්‍රම වූ වීරියක් උපදවාගෙන කටයුතු කරනවා. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කියනවා. ඒ කියන්නේ මේ කුසල ධර්මයෙන් වඩා ගැනීමට තියෙන දුරේ වගකීම වීරිය අත් නොහැර පවත්තන. අන්නෝ විදිහට විරේන්ද්‍රිය විදුරයන්ව විස්තර කරනවා. එහෙමයි සන්නසීමයි. අන්නේ විරේන්ද්‍රියම විරී බලයේ බවට පත් වෙනවා කියලා එතකොට දේශනා කරන්නේ. එහෙමයි. එතකොට ඒ විරී බලයෙන් ඊට පස්සේ විරේන්ද්‍රිය බවට පත් වෙනවා. ඊළඟට සතිඉන්ද්‍රිය. සතිඉන්ද්‍රිය දැක්ක යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළේ සතර සතිපට්ඨානය තුළ. එහෙමයි. කොහොමද සතිමා හෝති පරමීන සති නේපක්ඛේන සමන්නාගත. පරම උතුම් සිහියකින් යුක්ත වෙන නිපක අවස්ථාවෝචිතව නිපක කියන ප්‍රඥාවෙන් යුතු වෙච්ච චිර කතම්පි චිර බහසිතම්පි සරිතා අනුස්සරිතා බොහෝ කාලයකට පෙර කල කීදෑ සිහි කරන්න පුළුවන් උතුම් සිහි නෝනක් ඒක. අන්න ඒක තමයි සත කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානය තුල පවත්වන සිහි. අන්න ඒක තමයි විරේන්ද්‍රිය හැටියට බුදුරජාණන් වහන්සේ සතිඉන්ද්‍රිය. ඒ සතේන්ද්‍රියම බුදුරජාණන් වහන්සේ වදාලා යන් සතේන්ද්‍රියන් තන් සති බල සති බලයේ බවට පත් වෙනවා. යන් සති බලන් තන් සතේන්ද්‍රිය කියන සති බලය ආපෝ සතේන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට ඒ සතේන්ද්‍රිය සති බලය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාන යන් සමාධේන්ද්‍රියන් තන් සමාධි බල. සමාධේන්ද්‍රියමයි සමාධි බලයේ බවට පත් වෙන්නේ. එතකොට සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. සමාධි ඉන්ද්‍රිය දැක්ක යුත්තේ චතුච්ඡ ඥානේසු ධ්‍යාන හතර තුල. ප්‍රථම ධ්‍යානය තුල, දෙවෙනි ධ්‍යානය තුල, තුන්වෙනි ධ්‍යානය තුල, හතරවෙනි ධ්‍යානය තුල. ඉද බික්කවේ අරිය ශාවකෝ වොස්සග්ගා රම්මණං කරිත්වා ලබති සමාධි ලබති චිත්තස් ඒකාග්‍රතාව. නිවන අරමුණු කරගෙන ආර ශාවකයා ලබන්නා වූ චිත්ත ඒකාග්‍රතාව, චිත්ත සමාධි මේ සමාධි ඉන්ද්‍රියයි කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කළේ. එතකොට මේ සමාධි ඉන්ද්‍රියම සමාධි බලයේ බවට පත් වෙනවා. සමාධි බලය සමාධි ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එහෙමයි සර්. ඊළඟට යම් පඤ්ඤේන්ද්‍රියන් තම් පඤ්ඤා බලං, යම් පඤ්ඤා බලං තම් පඤ්ඤේන්ද්‍රිය. යම් පඤ්ඤා ඉන්ද්‍රියක් ඇද්දේ ප්‍රඥා බලය වෙනවා. යම් ප්‍රඥා බලයක් ඇද්දේ ඒකම ප්‍රඥා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක බුදුරජාන් වහන්සේ නිරන්තරයෙන් පැහැදිලි කළේ කොහොමද? ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්තයෙක් වෙනවා. අරියාය නිබ්බේධිකාය උදේත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගත. ඒ කියන්නේ සමුදය අස්තංගම හට ගැනීම නැතිවීම අනිත්‍ය දකින්නාව ප්‍රඥාවකින් හේතුඵල ධම දකින්නාව ප්‍රඥාවකින් යුක්තයි. අරියාය නිබ්බේධික ආර්ය වූ තෙවුණු අවබෝධයේ ඇති කරන මේ ප්‍රඥාවක්. එහෙමයි සම්මා දුක්ඛක්ඛය ගාමිනිය සියලු දුක් ක්ෂය කරලා දාන. මේ ප්‍රඥාව දැක්ක යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළේ සතර ආර්ය සත්‍ය තුල. චතුරාර්ය සත්‍ය තුල. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥා ඉන්ද්‍රියම ප්‍රඥා බලය වෙනවා. ප්‍රඥා බලයම ප්‍රඥා ඉන්ද්‍රිය බවට පත් වෙනවා කියලා විස්තර කරලා මේක තේරුම් ගන්න ලස්සන උපමාවක් පෙන්වස්සාන් වහන්සේ වදාරනවා මේ දේශනාවේ. සේතාපි බික්කවේ නදී පාචීන නින්නා පාචීන පෝනා පාචීන පබ්බහාර. හරියට මහන්නි ගංගාවක් තියෙනවා. ඒක නැගෙනහිර දිසාවටම යොමු වෙලා තියෙන, බර වෙලා තියෙන ගංගාවක්. තස්සා අස්ස මජ්ජේ දීපෝවත් අත්ති. මේ ගංගාවේ මැද තියෙන දූපතක්. ඉතින් අත්ති බික්කවේ පරියායෝ යම් පරියායන් ආගම්ම තස්සා නදියා ඒකෝ සෝතෝත්තේව සංකං ගච්ඡති. දැන් මේ ගංගාව මැද දූපතක් තියෙනවා. නැගෙනහිර දිසාවට බර වෙලා තියෙන මේ ගංගාවේ මේක මැද දූපතක් තියෙනවා. මේක යම් පරයාය ක්‍රමයක් තියෙනවා කියනවා. ක්‍රමයකට ඇවිල්ලා එකම සැඩ පහරක් එකම ගංගාවක් කියලා මේකට කියන්න පුළුවන් මේ ගංගාවට. එක කොහොමද කියලා ඉස්සරහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තවත් ක්‍රමයකින් කියන්න පුළුවන් යම් පරයායන් ආගම්ම තස්සා නදිය ද්වේසෝතානිච්චේව සංකං ගච්ඡති. තවත් ක්‍රමයකට කිව්වොත් මේ ගංගාවට කියන්න පුළුවන් දැන් මැද දූපතක් තියෙනවා මේ ගංගාවේ නදීන් දෙකක් සැඩ පහරවල් දෙකක් කියලා කියන්නත් පුළුවන්.
කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කතමෝච භික්කවේ පරියායු මොකද්ද මහන්නේ ක්‍රමේ යම් ක්‍රමයකින් කියනකොට එකම සැඩපහරක් කියලා මේ ගඟට කියන්න පුළුවන්. යම් භික්කවේ තස්ස දීපස්ස පුරත්ති මන්තේ උදකං යංච පච්චමන්තේ උදකං. මහණනි මේ දැන් මේක පෙරදිග දිසාවට ගලන්නේ මේ දූපතක් තියෙනවනේ මේදී. ඒකේ ඒ දිවේනි පුරත්ති මන්තේ උදකං. ඒ කියන්නේ නැගෙනහිර දිසාවේ යම් මේ වතුරක් ඇද්ද ඒ දූපතට. ඊට පස්සේ බටහිර දිසාවේ යම් වතුරක් ඇද්ද ජලයක් ඇද්ද ඒ ජලයේ අරබයා කියන්න පුළුවන් එක සැඩ පහරක් කියලා. මොකද ඒක දූපතෙන් දෙකට බෙදලා ගිහිල්ලා ආයෙ එකහ වෙනවානේ. හා හා හා. නැගෙනහිර පැත්තේ තියෙන එකයි බටහිර පැත්තේ තියෙන වතුරයි. එහෙමයි. එතකොට ඒක මේ එකම ගඟ එතකොට. එකම ගඟ කියලා කියන්න පුළුවන්. මැදින් දූපතින් දෙකට බෙදුනට නැවත මුලින් එකහ වෙලා තිබ්බේක ආයෙ දූපති ඉවරලා. ඒ කියන්නේ දූපතට කලින් පටන් ගන්න තැනයි දූපතිවර වෙලා ආපහු වතුරු පරවල් දෙක එකතු වෙන තැන. එතන එක සැඩ පහරක් එකම ගංගාවක් කියලා ඒ මුල් කරගෙන කියන්න පුළුවන් කියනවා. ඊළඟට මේකට සැඩ පහරවල් දෙකක් කියලා යම් ක්‍රමයකින් කියන්න පුළුවන් කියවනේ. මොකද්ද ඒ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ යම් භික්කවේ තස්ස දීපස්ස උත්තරන්තේ උදකං යංච දක්ෂිනන්තේ උදකං. දැන් මේ මැද තියෙනකොට මේ දූපත ඒකට උතුරු පැත්තේ තියෙන වතුරයි දකුණු පැත්තේ තියෙන වතුරයි ගත්තාම කොටස් දෙකකට බෙදිලා. අර දෙකට බෙදලා යන වතුරනේ. ඔව් දෙකට බෙදලා යන වතුර. අන්න එහෙම ගත්තාම දෙපැත්තෙන් දෙකට බෙදිලා වතුර පාර යන්නේ. ඉස්සෙල්ලා මුලින් එකට ආපු වතුර පාරනේ. ඊට පස්සේ දූපති වෙලා එකතු වෙනවා. එතකොට මෙතන උතුරු පැත්තේ තියෙන වතුරයි පහළ පැත්තේ කියන්නේ උඩ පැත්තේ තියෙන වතුරයි පහළ පැත්තේ තියෙන වතුරයි. ගත්තාම සැඩ පහරවල් දෙකක්. නදීන් දෙකක් කියන සංඛ්‍යාවට ඒ විදිහට වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒව මේව කෝ භික්කවේ. අන්න ඔය විදිහටම කියනවා යම් භික්කවේ සද්ධින්ද්‍රියන් තන් සද්ධා බලං. ඔය විදිහමයි කියනවා. දැන් අර එකම ගංගාව දූපතක් නිසා එකම ඒ කියන්නේ ඒකේ නැගෙනහිර පැත්තේ බටහිර පැත්තේ ගත්තාම එකම ජලයක් තියෙන එකම සැඩ පහරක්. ඊට පස්සේ උඩ පැත්තෙනුයි යට පැත්තෙනුයි එහෙම නැත්නම් උතුරු පැත්තෙනුයි දකුණු පැත්තෙනුයි ගත්තාම සැඩ පහරවල් දෙකක්. අන්න ඒ විදිහටම කියනවා සද්ධා ඉන්ද්‍රියමයි. යම් සද්දින්ද්‍රියන් තන් සද්ධා බලං. සද්ධා ඉන්ද්‍රියමයි සද්ධා බලේ බවට පත් වෙන්නේ කියලා. එහෙමයි සන්න. ඒක අර දූපත නිසා කොටස් දෙකකට බෙදෙනවා වගේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය වශයෙන් දෙකකට බෙදෙනවා. එහෙමයි. ඊළඟට සද්ධා බලේම සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙනවා කියනවා. ඊළඟට විරිය ඉන්ද්‍රියම විරිය බලය බවට පත් වෙනවා. විරිය බලයම විරිය ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඊළඟට සමාධි සති ඉන්ද්‍රියම සති බලය බවට පත් වෙනවා. සති බලයම සති ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඊළඟට සමාධි ඉන්ද්‍රියම සමාධි බලය බවට පත් වෙනවා. සමාධි බලය සමාධි ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය බවට පත් වෙනවා. ප්‍රඥා බලය ප්‍රඥා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එහෙමයි සන්න. ඒක අර උපමාවෙන් තමයි වෙනලා දුන්නේ. අර ගංගාවක් ගත්තාම ඒ ගංගාවේ මැද දූපතක් තියෙනවා. ඒ දූපතට කලින් ජලයයි පස්සේ ජලයයි ගත්තාම එකම මේ ජලය. එකම සැඩ පහරක්. ඊළඟට ඒකේ උඩ පැත්තේ ඒ දූපතට උඩ පැත්තේ වතුරයි පහළ පැත්තේ වතුරයි එහෙම නැත්නම් උතුරේ වතුරයි දකුණේ වතුරයි ගත්තාම ඒ කියන්නේ සැඩ පහරවල් දෙකක්. මේ පහරවල් දෙකක්. අන්න ඒ වගේ එකම සද්ධා ඉන්ද්‍රියම සද්ධා බලය බවට පත් වෙනවා. සද්ධා බලයම සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඒක එතකොට ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම බවට පත් වෙනවා. බල ධර්මම ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වස්සන හරි ලස්සනට පෙන්ලා දෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය වශයෙන්ුත් බල වශයෙන්ුත් අපට මේ අකුසලයේ ප්‍රහාණය කරලා කුසලයේ දියුණු කරගන්න ඉන්ද්‍රියක් විදිහට බලයක් විදිහට අපට උපකාර කිරීමක් තියෙනනේ. එහෙමයි. හොඳයි පින්න ස්වාමීන් වහන්සේ. එහෙමනම් බෝධිපාක්ෂික ධර්ම 37 ගැන කතා කරද්දී පංච ඉන්ද්‍රිය ගැන අපි මේ කතා කළ ඔක්කොම දේශනා අපිට සීපත් කරගන්න පුළුවන්. ඒ ඉන්ද්‍රියම බල වශයෙන් ක්‍රියාත්මක වෙලා ධර්ම මාර්ගයේදී
අකුසලයේ බැහැර කරමින් කුසලයේ උපදවා ගන්නට උපකාර වෙන බව. එතකොට මේ සාකේත සූත්‍රයේ තමයි භාගතුන් වහන්සේ මේ උතුම් කරුණ වදාළේ මේ ගංගාව මැද දින මේ පුංචි දූපත දූපත උපමා කරගෙන. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් අද දවසේ බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරද්දී ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය සිහිපත් කරලා ඒ ඉන්ද්‍රියම බලවසයෙන් තමන්ට කෙනෙකුට ධර්ම මාර්ගය තුළ දියුණු වෙන්න උපකාර වෙන බව සඳහන් කරමින් සාකච්ඡා කළේ. පින්න ස්වාමීන් වහන්සේ ඉතින් ඒ නිසා සීල ස්වාමීන් වහන්සේලාටත් දෙවියන්ට ඒ වගේම පින් අනුමෝදන්ගෙන සීල සත්වයන්ට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය හැම දෙනාටමත් උතුම් බුදු දේශනාවන් අපි කතාබස් කරලා සාකච්ඡා කරලා රැස්කල පින් අනුමෝදන් වෙත්වා සුවසේ මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සුන්දර නිවන් මාර්ගට සුවසේ පෙමිනෙන්නට සුන්දර නිවන් මාර්ග තුල ඊටාම සුන්දර ලෙස ගමන් කරන්නට මේ උතුම් පිරිසිදු නිර්මල බුද්ධ වචනය අපට දායාද වේවා. අපි හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පහසෙන් අවබෝධ කරගන්නට මේ ධර්ම සාකච්ඡාවෙන් රැසුණු පිණත් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.